අභියෝග ජය ගන්න එකට එකතු වෙන්න පක්ෂ නායකයන්ට මේ දින පණිවුඩේනුත් ජනපතිගෙන් ඇරයුම් ලෝක කම්කරු දිනය අපේ රටේ දේශපාලන පක්ෂ විවිධ තැන්වල විවිධ ලෙස සමරයි පෞද්ගලික තෙල් ටැංකි රියදුරන් වර්ජනේ බලපත්‍ර අහෝසි තෙල් ඇමති තදින් සිටි අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතා කරුවන්ව එළිය වැටෙන්න කලින් ඉවතට යුක්‍රේනයේ හමුදා ඉලක්ක 17කට රුසියාවෙන් අධි සංවේදී මිසයිල් ප්‍රහාර විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමගින් ඔබ තවත් මේ දිනයක් සැමරීමට ලෝකෙම අද එක්ව සිටිනවා පැය 8ක සේවා මුරයක් ඉල්ලා වීදි බැස පෙළපාලි පැවතු චිකාගෝ නුවර කම්කරුවන්ට උරුම උනේ වෙඩි උණ්ඩයයි එතෙන් සිට කම්කරු පන්තියේ සටන ආරම්භ වුණා කම්කරු දිනය සැමරීමට ශ්‍රී ලංකේය කම්කරු ප්‍රජාවද එක්ව සිටිනවා මෛදිනයේ වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා පවතින අභියෝග ජය ගැනීමට සියලු දේශපාලන පක්ෂ නායකින්ට එක්වන ලෙස යලි ආරාධනා කරනවා මෛදිනය ආරම්භ වුණේ 1886 වර්ෂයේදී ඇමරිකාවේ චිකාගෝ නුවරට රැස් වූ 40,000ක පමණ කම්කරුවන් පිරිසක් දිනකට පැය 8ක වැඩමුරියක් ඉල්ලමින් පෙළපාලි පැවැත්වුවා මැක්කොමික් කම්හලේ කම්කරුවන් සංවිධානය කළ වැඩවර්ජණය කඩකප්පල් කිරීමට හාම්පුතුන් දැරූ උත්සාහයේදී එය මර්ධනය කිරීමට පැමිණි පිරිස් හා ගැටුම් ඇති වුණා එහිදී පොලිසිය කළ වෙඩිතැබීමට විරෝධය පළ කරමින් චිකාගෝ නුවර මධ්‍යම චතුරස්‍රයේ යෝධ රැලියක් සංවිධානය කෙරුණා දිනකට පැය 8ක වැඩ ඉල්ලා චිකාගෝ නුවර පැවති අරගලයේ ප්‍රතිඵලයක් ලෙස 1886 මැයි පළමු වනදා සිට ජාත්‍යන්තර කම්කරු දිනය ප්‍රකාශයට පත් කෙරුණා ශ්‍රී ලංකාවේ මැයි දිනය මුලින්ම සැමරුවේ 1927 වසරේදී ඒ කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම මැයි රැළිය පවත්වා ඇත්තේ ඔහුගේම නායකත්වයෙන් 1933 වසරේදී මැයි දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේ අභියෝග සියල්ල දරා ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට පසුගිය කාලය පුරා කම්කරුවන් කැප වූ බවයි පැන නැගී ඇති අයහපත් තත්ත්වය කවුරුන් නිර්මාණය කළේද යන්න සොයා බැලීමට වඩා ඔවුන්ට සහන සැලසීමට අවධානය යොමු කළ යුතුයි රාජ්‍ය නායකයා ලෙස සියලුම දේශපාලන පක්ෂවල නායකයන්ට එක්ව කටයුතු කිරීමට ආරාධනා කළේ ජනතාවට වඩාත් යහපත් අනාගතයක් උදා කර දීමේ වගකීම සහිතව බවයි ජනාධිපතිතුමා අවධාරණය කරන්නේ පවතින අභියෝග ජය ගැනීමට ජනතාව වෙනුවෙන් සම්මුතියකට පැමිණීම සඳහා එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ජනාධිපතිතුමා යලි ආරාධනා කරනවා වසර ගණනාවක් පුරා විවිධ දුෂ්කරතාවන්ට පත් ජනතාව ආර්ථික අර්බුදයන්ගෙන්ද පීඩාවට පත්ව සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ දිනිය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා අනපේක්ෂිතව මුහුණ දීමට සිදු ඇති බිම අර්බුද හමුවේ දැඩි කැපවීමකින් සහ සංයමයකින් යුතුව කටයුතු කිරීමෙන් ජනතාව රටට ආදර්ශයක් ලබා දෙන බවයි අග්‍රාමාත්‍යවරයා සිය පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන් කරන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ දිනේ වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙවර මේ දිනය කළු මේ දිනයක් ලෙස සමරන්නට අපේ රටේ ජනතාවට සිදුව ඇති බවයි අපේ රටත් අනාගත පරපුරත් පෙර නොවූ විරු තරම් අභියෝගාත්මක ඉරණමකට ලක්ව ඇති බවද මේ මහතා සිය පණිවිඩයේ සඳහන් කර තිබෙනවා ආර්ථික අර්බුදය හමුවේ රට තුල සාමය පවත්වාගෙන යාමට ජනතාව සිදු කරන සේවය පිළිබඳ ස්තුතිවන්ත වන බව මෛදිනී වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන කම්කරු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා නවමු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට ලේ දහදිය කඳුළු වගුරවන ශ්‍රමය කාලය මුදල් වැය කරන සියලු ජනතාවට තවත් ශක්තිය ලැබේවායි ඒ මහතා ප්‍රාර්ථනා කරනවා මෛදිනී වෙනුවෙන් දේශපාලන පක්ෂ මෙන්ම විවිධ කණ්ඩායම් මැයි රැලි මෙන්ම සැමරුම් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරන මෛදින සැමරුම පක්ෂ මූලස්ථානයේදී අද උදෑසන ආරම්භ වුණා පොදුජන පෙරමුණ සංවිධානය කරන මේ දින වැඩසටහන ආනන්ද සමරකෝන් එලිමහන් රංගපීඨයේදී පැවැත්වෙනවා ජාතික නිදහස් පෙරමුණ බතරමුල්ල අපේකම පරිශ්‍රයේදී මේ දිනේ සැමරීමට කටයුතු යොදා තිබෙනවා සමගි ජන බලවේගය පෑලියගොඩින් මේ දින පාගමන ආරම්භ කළ අතර එය කැම්බල් පිටියට පැමිණීමට නියමිතයි මේ රැළිය නිදහස් චතුරස්‍රයේදී පැවැත්වෙනවා එක්සත් ජාතික පක්ෂයේ නවනගර ශාලාවේදී මේ සැමරුම පවත්වන අතර ජනතා විමුක්ති පෙරමුණ පීඩී සිරිසේන ක්‍රීඩාංගණයේදී මේ දින සැමරීමට කටයුතු යොදා තිබෙනවා ලංකා සම සමාජ පක්ෂය මේ දින සැමරුම පැවැත්වීමට කටයුතු යොදා තිබෙන්නේ හයිඩ් පාක් පිටියේදී
මෛදින පෙළපාලි හා රැස්වීම පැවැත්වෙන ප්‍රදේශ වලින් ගමන් කිරීමේදී හැකිතාක විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මහතා පවසනවා. දිවයිනේ යම් යම් ස්ථානවල මෛදින පෙළපාලි වගේම රැස්වීම සහ සැමරුම් උත්සව සංවිධානය වෙන බවට ඒ සංවිධායකවරුන් විසින් පොලිසියට දැනුම් දීලා තිබෙනවා. මෙම ප්‍රදේශවල වාහන ගමනාගමනයේදී අප මහජනතාවගේ ඉල්ලා සිටිනවා හවස් වරුව විශේෂයෙන් 12න් පසු වෙනත් විකල්ප මාර්ග භාවිත කරනවා නම් හොඳයි කියන කාරණය කිසිම අවස්ථාවක අපි ස්ථිරවම මාර්ග වසා දැමීමකට කටයුතු කරන්නේ නැහැ. පොලිස් නිලධාරීන් අවශ්‍ය පරිදි රාජකාරී යොදවලා තිබෙනවා. අවශ්‍ය ආකාරයට මහජනතාවට විශේෂයෙන්ම රැස්වීම වලට සහභාගී වෙන ජනතාවට ඒ වගේම රතවාහන ධාවනික නරිය දුරන්ට සහ මගීන්ට පහසු වන ආකාරයට පොලිස් නිලධාරීන් විසින් රාජකාරී යොදවනු ලබනවා. මෙම රැස්වීම සහ පෙළපාලි පැවැත්වෙන ප්‍රදේශවල වාහන නතර කර තිබීමට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. පොලිස් නිලධාරීන් රාජකාරී යෙදලා ඉන්නවා. ඔවුන්ගේ නිමසුවහම වාහන නතර කිරීමට සුසු ස්ථාන වුන් බොහෝ වෙලාවට ඔබට පෙන්වයි. ඒ නිසා එම ස්ථානවල පමණක් රතවාහන ගාල් කිරීමට රතවාහන නතර කිරීමට කටයුතු කරන්න. ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකිය රතර යදුරන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ප්‍රවාහන කටයුතු වලින් ඉවත්ව සිටිනවා. ඒ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට විරෝධය පළ කරමින් ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට විරෝධය පළ කරමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ප්‍රවාහන කටයුතු වලින් ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකිය රතර හිමියන්ගේ සංගමය ඊයේ ප්‍රකාශ කළා. ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ටැංකිය රතරිය දුරන් ඉන්ධන ප්‍රවාහන කටයුතු වලින් ඉවත් වන්නේ නම් ඒ සඳහා විකල්ප ක්‍රම භාවිත කරන බවයි. පෞද්ගලික අංශයට අයත් කුලී පදනම මත ලබා ගන්නා බවුසර සඳහා පසුගිය වසරේ ජූලි මාසයේ සිට අවස්ථා පහකදී මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. එය අවසානයේදී සිදු කරන ලද සංශෝධනයට අමතරව 84%ක වර්ධනයක්. තවදුරටත් සංශෝධන සිදු කිරීමට අමාත්‍යංශයේ එකඟත්වය පළ කර තිබුණත් ඒවා ප්‍රතික්ෂේප කිරීමටයි ඔවුන් ක්‍රියා කර ඇත්තේ. ඊයේ රාත්‍රියේ තම සමාජ මාධ්‍ය ගිණුම්වල විශේෂ සටහනක් තබමින් විෂය බහර අමාත්‍යවරයා කියා සිටියේ ඉන්ධන ප්‍රවාහනයට මෙතෙක් බලපත්‍ර ලබා නොදුන් සහ ලබා ගැනීමට නොහැකි වූ නව ප්‍රවාහනකරුවන්ට කඩිනමින් නව බලපත්‍ර ලබා දීමටත් වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයට වාර්තා නොකරන බලපත්‍රලාභීන්ගේ බලපත්‍ර අහෝසි කිරීමටත් තීරණය කළ බවයි. ඊයේ පස්වරුව වන විට ඉන්ධන බවුසර 384කින් සහ දුම්රිය මගින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු කළ බවද එහි සඳහන්. එමෙන්ම ප්‍රමාණවත් පරිදි ඔටෝ ඩීසල්, සුපර් ඩීසල්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ භූමි තෙල් තොග වෙළඳ පොළට අකණ්ඩව නිකුත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් සීමිත තොග වශයෙන් වෙළඳ පොළට නිකුත් කරන බවද එම සටහනේ වැඩිදුරටත් දක්වා තිබෙනවා. කෙසේ වෙතත් ඊයේ මාධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික ඉන්ධන ටැංකි රතරිය දුරන් වර්ජනය ආරම්භ කළා. ඒ අනුව කොළොන්නාව නිමව තෙල් ගබඩා සංකීර්ණයේ අද පෞද්ගලික ඉන්ධන බවුසර රථ දක්නට නොලැබුණු බවයි වාර්තා වන්නේ. කොළොන්නාව නිමවට අයත් ගජවාපුර බවුසර රථ අංගනයේද වෙනදා තරම් බවුසර රථ දක්නට ලැබුණේ නැහැ. කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාවේ නිමවෙන් ඉන්ධන රැගත් දුම්රිය පිටත්ව යන ආකාරයයි දක්නට ලැබුණේ. මේ අතර පාරිභෝගිකීන්ට අඩුමිලට ගෑස් ලබා දීමේ අරමුණින් ඉදිරි වසර දෙක සඳහා තායිලන්තයේ සියාම් ගෑස් සමාගමෙන් ගෑස් ආනයනය කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කළ බව ඊයේ නිවේදනය කළා. ඒ අනුව ඉදිරි සතියේදී ඊට අදාළ ගිවිසුමට අත්සන් තබන බවයි එම සමාගම කියා සිටියේ. ඒ අනුව තවත් සති දෙකකින් තායිලන්තයේ සියාම් සමාගමෙන් ආනයනය කරනු ලබන ගෑස් මෙරටට ලබා ගැනීමට නියමිත බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ. අද දිනේ කිසිදු විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැති බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කරනවා. අනිද්දා එනම් රාමසන් දිනේදී විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ. නමුත් හෙට සහ ලබන හතරවනදා පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. අරලියගහ මන්දිරයේ ඉදිරිපිට සිටි විරෝධතාකරුවන් පොලිසිය විසින් ඉවත් කර තිබෙනවා. මේ අතර ගානුබෝධර විරෝධතාව අද 23 වන දිනටත් පැවැත්වෙනවා. අරලියගහ මන්දිරයේ ඉදිරිපිට රැඳී සිටි පිරිස් පසුගිය දින පහ පුරා විරෝධතාවක් පැවැත්වුවා. ප්‍රධාන දොරටු අභියස පැවැත් වූ විරෝධතාවලට එක්ව සිටි පිරිස් ඉවත් කිරීමට පොලිසිය අද අලුයම කටයුතු කළා. ඔවුන් රැඳී සිටි අට්ටාලද පොලිසිය ඉවත් කළ අතර එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
මේවන විට විරෝධතා කරුවන් ගාලුපාරේ කොළඹ දෙසට ගමන් ගන්නා මන්තීරුවේ බිම වාටිවි විරෝධතාවක යෙදී සිටිනවා විරෝධතා කරුවන් ඉවත් කිරීමෙන් පසු අරණේක හමන්තිරේ ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා මේ අතර නිර්පාක්ෂික අරගලයේ ලෙසින් නම් කිරුණු ගාලුමෝදුර විරෝධතාව 23 වන දිනටත් අද පැවැත්වෙනවා ගාලුමෝදුර ප්‍රදේශයේ කූඩාරම් ඉදි කරමින් රැඳී සිටින පිරිස් විරෝධතාවට එක්ව සිටිනවා ගාලුමෝදුර මැදපාරේ රථවාහන ගමනාගමනයේදී කිසිදු බාධාවකින් තොරව සිදුවන බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී උද්ඝෝෂණ කිහිපයක් පැවැත්වුණා ආබාධිත විශ්වාමක යුද හමුදා නිලධාරියෙකු රෝදු පුටුවක නැගී නුවර සිට ගමන් ආරම්භ කළේ ගාලුමෝදුර දක්වා පැමිණීමේ අරමුණින් ඊයේ දිනේ ඔහු වරකපොල සිට ගමන් ආරම්භ කළා ජන දුක හඳුනාගමු රට සංසුන් කරවමු යන මයින් පාගමනක් සහ අදිෂ්ඨාන පරිමි පූජාවක් කලුතර දිස්ත්‍රික් භික්ෂු එකමුතුව සංවිධානය කර තිබුණා කලුතර නගරයේ සිට බෝධිය දක්වා පාගමනින් මහා සංඝරත්නයේ වැඩම කිරීමෙන් පසු කලුතර බෝධිය අසලදී අදිෂ්ඨාන පූජාවක් පැවැත්වුණා මෑත කාලයේ තුල අපේ රට යම් කිසි අස්ථාවර භාවයකට පත් වුණා ඒ සමාජ ව්‍යසනය මුල් කරගෙන මේ රටේ ඇතැම් පිරිස් තව දුරටත් රට අරාජික කරන්නට වැඩ කටයුතු කළ බව අපිට නොරහසක් සිංහල බෞද්ධ සංස්කෘතියට බුදුදහමට බෞද්ධ භික්ෂූන් වහන්සේලාට ගරහන්නට නොඑක් දෙනා මේ රට තුල ඉස්මතු වුණා ඒ අයගේ ප්‍රකාශ ඒ වගේම ඒ අයගේ ක්‍රියාකාරකම් රටාමුවේ තබනකොට අපේ බෞද්ධ ජනතාව මහ වේදනාවට පත් වුණා ඒ නිසා රටේ මහා සංඝරත්නයේ හැටියට අපි අදිෂ්ඨානශීලී වුණා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් යම් හඬක් නගන්නට ඕනි කියලා අපි කල්පනා කළා සිංහල බෞද්ධකම කතා කරන එක කිසිසේත්ම වරදක් නොවේ ඒක අපේ ජාතික උරුමය මහනුවර උරුලසු කණුව වටරවුමේදී උද්ඝෝෂණයක් පැවැත්වුණේ කඩිනමින් සහන ලබා දෙන ලෙස ඉල්ලමින් විවිධ සටන් පාඨ ඉදිරිපත් කරමින් ඔවුන් උද්ඝෝෂණයට එක්ව සිටියා ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කිරීමේ පෙළපාලියක් ඌව පරණ ගම ලුණුවත්ත නගරයේදී පැවැත්වුණා වතු ජනතාව මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා විදේශ ශ්‍රමිකයින්ගේ මුදල් මෙරටට ගෙන්වා ගැනීමට විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාවක් පවතින බව කොළඹ ව්‍යාපාරික සංගමයේ ලේකම් චමින්ද විධානකමකේ මහතා පවසනවා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා මහබැංකුව අධිපතිතුමා ඉල්ලුවා පිටරට ජීවත් වෙන විදේශ ශ්‍රමිකයන් මෙහෙට එවන ප්‍රේෂණ නීතියානුකූලව එවන්න කියලා පහුගිය කාලය පුරාම අපි කොළඹ ව්‍යාපාරික සංගමයේ විදියටත් ඒ ඉල්ලීම කරා ඉල්ලීමක් විදියට කරාට ඒක එහෙම එවන්නේ නැහැ මොකද බ්ලැක් මාකට් එකේ රුපියල් 60 70ක වෙනසක් තියෙනවා කොළඹ ව්‍යාපාරික සංගමයේ විදියට අපි ඔවුන්ට ඉල්ලුවා ප්‍රිවිලේජ් කවුන්ට වරප්‍රසාද කාඩ් පතක් ලබා දෙන්න අපි පෞද්ගලිකංශේ අපි අපේ දායකත්වය දෙන්නම් කියලා හැබැයි එහෙම ක්‍රියාත්මක වුණොත් එහෙම අපිට ඒ ඔවුන්ගේ ප්‍රේෂණ නීතියානුකූලව මේ රටට ගෙන්න ගත්තොත් මේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙහෙත්ිකාරී රටතුල ගෙන්න ගන්න පුළුවන් මොකද වැටුණාම තමයි මිනිස්සු නැගිටින්න ඕන දැන් දේශපාලන කෝණ වලින් ඈත් වෙලා ගමේ තියෙන සම්පත් ටික ඔබ බලන්න ඒ සම්පත් ගොඩනගන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න ගමේ තියෙන නිෂ්පාදන ටික ගමටම ගමේ මිනිස්සුන්ට මේක ගන්න පුළුවන් වැඩ පිළිවෙලා
ගොවි ජනතාවට අවශ්‍ය රසායනික පොහොර කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම හා වර්මාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සංවිධාන නියෝජිතින් සමග පැවති සාකච්ඡාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ඉදිරි ජල කන්නේ සඳහා අවශ්‍ය පොහොර වලින් කොටසක් රජයමගේ නානෑනී කර ගොවි ජනතාවට ලබා දීමට මේ වන විටත් පියවර ගෙන තිබෙනවා. එමෙන්ම මහ කන්නේට අවශ්‍ය රසායනික පොහොර සම්පූර්ණයෙන්ම ලබා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ. පෞද්ගලික අංශයෙන් පොහොර ආනයනය කර වැඩිමිලට අලෙවි කිරීමෙන් ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු වලටද මේ තුරින් විසඳුම් ලැබෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. පොහොර ආනයනය කරන සමාගම් සඳහා පොහොර මිල සූත්‍රයක් හඳුන්වා දීමටද නියමිතයි. ඒ තුලින් ගොවි ජනතාවට කිසිදු අසාධාරණයක් සිදු නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලිය පාලම අසලදී සිදු වූ රිය අනතුරකින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙනුයි අනතුරු සිදු වුණේ. අනතුරින් මියකුස ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන්ගත් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකුයි. ඔවුන් මාතලේ ප්‍රදේශයේ ඥාති නිවසකට යමින් සිට ඇති අතර බස් රථය පොළොන්නරුවේ සිට මඩකලපුව රෝහලට කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කරමින් සිට තිබෙනවා. ත්‍රිරෝද රථය තවත් බස් රථයකට ඉස්සර කිරීමට යමේදී ඉදිරියෙන් පැමිණි බස් රථය ගැටී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. බස් රථයේ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගත්තා. දැන් පුවත් කිහිපයක් ලෝඩින්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 29 වන ශිෂ්‍ය කණ්ඩායම කහහින බොරළුකුට විද්‍යාලයේ ප්‍රතිසංස්කරණය කළ පුස්තකාලයේ සිසු වෛද්‍යට පත් කෙරුණා. ජේෂ්ඨ මහාචාර්ය ආලෝක පතිරණ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ පුස්තකාලයේ ලෙස මේ නම් කර තිබෙනවා. වත්තේ ගම ගොවිචර සේවා මධ්‍යස්ථානයේ මෙහෙවීමෙන් පොල්ගොල්ල ගොවි සමිතිය සහ බලනගල ගොවි සමිතිය එක්ව සංවිධානය කළ අලුත් සහල් පූජා කිරීමේ පින්කමක් පැවැත්ුණා. ඒ පොල්ගොල්ල කුල්ලකොටුව පුරාණ විහාරස්ථානයේදී මාතලේ විජය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක නායිකා නිරලාංචන පැලඳවීම මාතලේ කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂිකා ලක්ෂ්මී වික්‍රමරාජ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. විද්‍යාලයේ විදුහල්පති නවරත්න බණ්ඩාර මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. දරුතරියන් 40 දෙනෙකු සඳහා මෙහිදී නිලලාංචන පැලඳවීම සිදු කෙරුණා. දරුවන්ගේ පෞරුෂත්වයේ සහ නායකත්ව ගුණාංග වර්ධනය කිරීම මෙහි අරමුණයි. 2022 වසර සඳහා තර්ස්ටන් විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඇතුළත් කර ගැනීම පසුකීතා සිදු වුණා. බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනි සහ ගුරු උපදේශිකා නිලන්ති හපුආරච්චියන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙනුයි එය සිදු කෙරුණේ. අඩු ආදායම් ලාභීන් ලක්ෂයක් සඳහා සහන මල්ලක් ලබා දීමේ රත්නපුර දිස්ත්‍රික් වැඩසටහනේ තවත් අදියරක් ක්‍රියාත්මක කෙරුණා. ඒකාබද්ධ සමාජ සත්කාරක වැඩසටහනක් ලෙසයි මෙය ක්‍රියාත්මක වන්නේ. අඩු ආදායම් ලාභී පවුල් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු සහන මල්ලක් ලබා දීම මනුදම් මෙහෙවර වැඩසටහන යටතේ සිදු කෙරෙනවා. ඒ යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ කහවත්ත මාදම්පේ පනවල යන ගම්මානවල ජනතාව ඉලක්ක කර ගනිමින්. ආධාර පිරිනැමීම කහවත්ත සර්වෝදය මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා. සර්වෝදය ඩයලොග් සහ හේමස් යන ආයතනවල නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙනුයි ආහාර මලු බෙදා දීම සිදු කෙරුණේ. මෙහිදී අඩු ආදායම් ලාභී පවුල් 50ක් සඳහා වේලි ආහාර මලු බෙදා දුන්නා. මේ සඳහා ප්‍රධාන අනුග්‍රහය ලබා දෙන්නේ ඩයලොග් ආසියාටා සමාගමයි. හේමස්, CBL සහ මාස් හෝල්ඩින්ග්ස් යන ආයතන සම අනුග්‍රහකත්වය ලබා දෙන අතර සර්වෝදය ආයතනය වැඩසටහන් සම්බන්ධීකරණය සිදු කරනවා. රටේ සියලු දෙනාම ඉතාමත් අමාරු ජීවන තත්ත්වයකට මුහුණ දීලා තියෙන අවස්ථාවක සරෝදය ආයතනයක් ඩයලොග් ආයතන සමග එකතු වී මේ කරන ලද මෙහෙය ඉතාමත් වටිනවා. ඒ ගැන බොහොම පිං. මේ ගම් ගත්තාම අහිංසක මිනිස්සු ජීවත් වෙන ගම්. අතර මේ එදා වේල කඩ නැතුව ගොඩාක් තැන්වල දුක් විඳින ජනතාව ඉන්නේ. ඩයලොග් ආයතනය සරෝදය ආයතනය කරන මෙහෙවර ඇත්තටම අපි ගොඩාක් අගේ කරන ඕගොල්ලන්ට ගොඩාක් පිං මේ කරන මෙහෙවරට. දැන් විදේශ පුවත්. යුක්‍රේනයේ හමුදා ඉලක්ක 17කට අධි සංවේදී මිසයිල යොදා ගනිමින් ප්‍රහාර එල්ල කළ බව රුසියා ආරක්ෂක අංශ සඳහන් කරනවා. මේ අතර යුක්‍රේනයේ යුද්ධයෙන් පීඩාවට ලක් වී සිටින ජනතාව හමුවීමට සුප්‍රකට හොලිවුඩ් සිනමා නිළි ඇන්ජලිනා ජොලි යුක්‍රේනයේ ලිවිව් නුවර සංචාරයකට එක් වුණා. රුසියා යුක්‍රේන අර්බුදයට අද වන විට මාස දෙකක කාලයක් ගතව තිබෙනවා. යුක්‍රේන හමුදා ඉලක්ක 17කට ඊයේ දිනේදී රුසියාව ප්‍රහාර එල්ල කිරීමත් සමග යුක්‍රේන සෙබළුන් 200කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූ බව රුසියා ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.
එම ප්‍රහාරවලදී යුක්‍රේන සන්නද්ධ රට 23ක් හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයක් මෙන්ම රොකට් සහ කාලතුවක්කු ගබඩාවක්ද විනාශ කළ බවයි රුසියා ආරක්ෂක අංශ සඳහන් කරන්නේ. මේ අතර රුසියාව මුළුමනින්ම අල්ලාගෙන ඇති මරියුපෝල් වරාය නගරයේ වානේ කම්හලේ සිරවේ සිට සිවිල් වැසියන් 20 දෙනෙකු ඉන් පලා යාමට සමත් වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මරියුපෝල් නගරයේ උමංග මාර්ගවල තවදුරටත් සිවිල් වැසියන් සහ යුක්‍රේන හමුදා විශාල පිරිසක් රැඳී සිටින බවද සඳහන්. මේ අතර සුප්‍රකට හොලිවුඩ් සිනමා නිළි ඇන්ජලිනා ජොලි ලිවිව් නගරයේ සංචාරයකට ඊයේ එක්වුණා. අවතැන් පිරිස් රැඳී සිටින දුම්රිය ස්ථාන සහ උමංග මාර්ගවලට ගොස් කුඩා දරුවන් ඇතුළු යුක්‍රේන වැසියන් හමුවීමට ඇය කටයුතු කළා. යුක්‍රේන යුද්ධයෙන් පසුගිය මාස දෙක තුල පමණක් මිලියන 12.7ක පිරිසක් අවතැන් වී සිටිනවා. එය යුද්ධයට පෙර එරට ජනගහනයෙන් 3/1කට සම කළ හැකි බවයි විදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. ඔබට සුබ දවසක්.